අද 2024 මාර්තු මාසයේ දෙවැනි සෙනසුරාදා මම අද බලාපොරොත්තු වෙනවා නව ශ්‍රීලන්තයේ ඔස්ට්‍රේලියාව කියන රටවල්වල නවතම ඉමිග්‍රේෂන් අනවුස්මන්ට් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් අප්ඩේට්ස් කීපයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න. මෙහිදී පළවෙනි දේ තමයි නව ශ්‍රීලන්තයේ පැයකට ඩොලර් 31.61 නව මධ්‍ය වැටුප අනුපාතය පෙබරවාරි 28 වන දින ඉඳලා සංක්‍රමණ පද්ධතියට බලපානවා. මෙහිදී වේජ් ත්‍රෙෂෝල්ඩ් එක ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකට සහ ග්‍රීන් ලිස්ට් straight to residence visa saha work to residence visa apply karana ayata e wage mai parent category residence class visa apply karana ayata 2024 පෙබරවාරි 28 වෙනි දින ඉඳලා මධ්‍ය වැටුප පැයකට New Zealand dollar 31.61 දක්වා ඉහළ යාමට නියමිතයි. ඒ වගේමයි transport sector එකේ ඉඳලා work to resident visa apply කරන අයටත් මේ වැටුප මේ විදිහටම බලපානවා. නමුත් බස් රියදුරන්ට මේ වැටුප් වැඩිවීම අදාළ වෙන්නේ නැහැ. ඒ වගේමයි විශේෂම කාරණේ වෙන්නේ ගොඩක් අය බලාපොරොත්තු වෙන දෙයක් accredited employee work visa වල threshold එක වැඩි වෙන එක. නමුත් මෙහිදී accredited employee work visa එහෙම නැත්නම් AEWV සඳහා මේ වේජ් ත්‍රෙෂෝල්ඩ් එක වැඩිවීම අදාළ වෙන්නේ නැහැ. එය දෙසැම්බර් මාසයේදී රජය විසින් සංඥා කරන ලද පැයකට නිව් සීලන්ඩ් ඩොලර් 29.66 ඒ විදිහටම අනුපාතයේම පවතින බවට තමා රජය නිවේදනය කරන්නේ. ඒ වගේමයි තවමත් ඇක්‍රිඩිටඩ් එම්ප්ලෝයි වර්ක් වීස එකක් නැති සහ අනාගතයේදී කිල් රෙසිඩන්ස් පාත්වේ සඳහා යෙදුම් කිරීමට බලාපොරොත්තු වන සංක්‍රමණිකයන්ට සුදුසුකම් සපුරාලීම සඳහා ඔවුන් අනිවාර්යෙන් පැයකට නිව් ඩොලර් 31.61 සපුරාලීම අවශ්‍ය බව රජය විසින් නිවේදනය කරලා තියෙනවා. ඒ වගේමයි නිව්සීලන්ඩ් වල රෙකග්නයිස් සීසනල් එම්ප්ලෝයි වර්ක් වීසා ඇප්ලයි කරපු ඇප්ලිකන්ට්ලට මේ වෙනකොට පැයකට ගෙවන්න ඕන මධ්‍ය වැටුපක ප්‍රමාණය ඉහළ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් පැයකට නිව්සීලන්ඩ් ඩොලර් 25.47 ගෙවිය යුතු බවයි රජය සඳහන් කරන්නේ. මේ වෙනකොට රෙකග්නයිස් සීසනල් එම්ප්ලෝයි වර්ක් වීසා වල වැඩ කරන අයට පැයකට අවම වශයෙන් ගෙවන්නේ නිව්සීලන්ඩ් ඩොලර් 24.97 වැටුප අනුපාතයක්. අනිත් එක තමා ගොඩක් අය බලාපොරොත්තු වෙන ඔස්ට්‍රේලියන් ස්ටුඩන්ට් වීසාවල මේ දවස්වල පොඩි ක්‍රයිසිස් එකක් තියෙනවා. ඒක තමයි ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන අයට කලින් තිබුණු GST කියන ටෙස්ට් එක වෙනුවට ජෙනුවින් ස්ටුඩන්ට් ටෙස්ට් එක වෙනුවට දැන් GT කියලා අලුත් පද්ධතියක් නිකුත් කරලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ. ස්ටුඩන්ට් වීසා පද්ධතියද, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට ඇප්ලයි කරද්දී වෙනදට වඩා ලොකු නීති රීති ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා, සහ ජෙනුවින් ස්ටුඩන්ට් කෙනෙක්වම ගන්න ඒගොල්ලන් කටයුතු කරමින් ඉන්න නිසා මේ දවස්වල කෙනෙකුට ස්ටුඩන්ට් වීසා එකක් දාන්න පොඩ්ඩක් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා රජය නිවේදනය කරන්නේ තමන්ට ඒ පිළිබඳව අවශ්‍ය නොලෙජ් එක නැත්තම් මා රෙජිස්ටර්ඩ් ලෝ කෙනෙක්ගෙන් හරි, එහෙම නැත්තම් ඒ පිළිබඳව දැනුමක් තියෙන වෘත්තීමය කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් හරි සහාය ලබා ගන්න ලෙසයි ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කරන්නේ. ඒ වගේම ස්ටේට් නොමිනේට්ස් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එහෙම නැත්තම් SNMP යටතේ ලැබුණු වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවලට අයදුම්පත් කැඳවන ප්‍රමාණය 2023-24 වැඩසටහන් වර්ෂය සඳහා පවතින ප්‍රතිපාදන ඉක්මවා තිබෙන බවයි ඔස්ට්‍රේලියාව සඳහන් කරන්නේ. වෙස්ටර්න් ඔස්ට්‍රේලියා සංක්‍රමණ සේවා 2024 පෙබරවාරි 2 වන දින සිට ස්ටේට් නොමිනේටඩ් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක සඳහා අයදුම්පත් බාර ගැනීම නවත්වන බව තමා ඔස්ට්‍රේලියාව නිවේදනය කරන්නේ. මේ වගේ අලුත්ම ඉමිග්‍රේෂන් අනවුස්මන්ට් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් අප්ඩේට්ස් පිළිබඳව ඔබට දැනුවත් වෙන අවශ්‍ය නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා.